සාගරය යනු විවිධාකාර වූ මත්ස්‍යයන්ගෙන් ගහණය වූ අපූරු ස්ථානයක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ. ඒ අනුව මහා සාගරයේ සිටින විශාලතම මත්ස්‍යා ලෙස අප හඳුන්වන්නේ තල්මසා නම් මත්ස්‍ය විශේෂයයි. එහෙත් බොහෝ දෙනෙකු නොදන්නා විශාල මත්ස්‍යයින්ද සාගරයේ සිටින බව ඔබ දැන සිටියාද? මහාසාගරයේ සිටින අස්තිමය මත්ස්‍ය විශේෂයන්ගෙන් බොහෝ දෙනෙක් තුළ කතාබහට ලක් නොවූ මත්ස්‍ය විශේෂයන්ද සිටින අතර එලෙස කාගෙත් කතාබහට ලක් නොවුණු එහෙත් කතාබහට ලක්විය යුතු මත්ස්‍ය විශේෂයක් සාගරය තුළ සිටිනවා. මෙම මත්ස්‍ය විශේෂය ඕෂීන් සන්ෆිෂ් යනුවෙන් හඳුන්වන අතර මොවුන්ගේ විද්‍යාත්මක නාමය මෝලා මෝලා වනවා. සාගරයේ සිටින අස්තිමය මත්ස්‍යයින්ගෙන් බරින් වැඩිම මත්ස්‍ය විශේෂය මෙම ඕෂීන් සන්ෆිෂ් මත්ස්‍යයින් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙම මත්ස්‍ය විශේෂයේ දැනට සොයාගෙන තිබෙන වැඩිම බර ටොන් 2.5ක් බව වාර්තා වෙනවා. තවද මෙම මත්ස්‍යයින්ගේ හිස කොටස සාමාන්‍ය මත්ස්‍යෙකුගේ ලෙසින් පෙනුනත් ඕසින් සන්ෆිෂ්ලගේ ශරීරය හා පිටුපස වරල් වල හැඩය වෙනස් හැඩයක් ගන්නවා. දවසින් භාගයක්ම ජල මතු පිට ආසන්නයටම වී සිටීමට මෙම මත්ස්‍ය විශේෂය පුරුදු වී සිටින අතර හිරු එළිය හොඳින් ලබා ගැනීම සඳහා එලෙස ජලය මතු පිට ආසන්නයට පැමිණීමට හේතුව වෙනවා. තම ශරීරය හොඳින් හිරු රශ්මියෙන් උණුසුම් කර ගැනීමෙන් පසු දවසේ ඉතිරි භාගය සීතල මුහුදු ගැඹුරට යාම ඕෂින් සන්ෆිෂ්ලගේ විශේෂ ගති ලක්ෂණයක් වෙනවා. එම හේතුව නිසා මොවුන් විසින් දවසෙන් භාගයක්ම ජලය මතු පිට ආසන්නයට වී හිරු රශ්මිය ලබා ගැනීම සඳහා පුරුදු වී තිබෙනවා. ලෝකයේ තුල සිටින පෘෂ්ඨවංශික සතුන් සියල්ලන්ගෙන්ම වැඩිම බිත්තර ප්‍රමාණයක් දමන මත්ස්‍ය විශේෂය ලෙසයි මෙම ඕෂින් සන්ෆිෂ් මත්ස්‍යයන්ව හඳුන්වනු ලබන්නේ. ඒ අනුව මොවුන් විසින් එක්වරකට බිත්තර මිලියන 300ක් පමණ දමන බව වාර්තා වෙනවා. ගිරවෙකුගේ හොටයක් ලෙසින් ඕෂින් සන්ෆිෂ්ගේ දත් එකිනෙකට සම්බන්ධ වී තිබෙන අතර සාගරයේ අඩි 2600ක් පමණ ගැඹුරට කිමිදීම මොවුන්ට තිබෙන විශේෂ ලක්ෂණයක් ලෙස හඳුන්වනු ලබනවා. බැලූ බැල්මට ඉතා කුසීත මත්ස්‍ය විශේෂයක් ලෙස මොවුන්ව පෙනුනත් ඉතාමත් ක්‍රියාශීලී විලෝපිකයෙක් ලෙසයි මොවුන්ව හඳුන්වන්නේ. ඕෂින් සන්ෆිෂ් මත්ස්‍ය විශේෂය බොහෝ විට පිහිනීම සිදු නොකර එක ස්ථානයකට වී සිටීම සිදු කරනවා. එම හේතුව නිසාම බොහෝ අවස්ථාවන් වලදී දිය රැලිවලට හසු වී ගසාගෙන යාම සිදු වෙනවා. මෙපමණක් විශාල ඕෂින් සන්ෆිෂ් මත්ස්‍යයන්වද දිය රැලිවලට හසු වී ගසාගෙන යාම නිසා මොවුන්වද ප්ලැන්ක්ටන් ලෙස වර්ග කර තිබෙනවා. සාගරයේ සිටින බොහෝ මත්ස්‍යයින් විසින් ආහාරයට ගනු ලබන්නේ දිය රැලි සමගින් ගසාගෙන යන ශාක හෝ සත්වයින් වන අතර එලෙසින් ගසාගෙන යන සාක හෝ සත්ව ජීවීන්ව ප්ලැන්ක්ටන් යනුවෙන් හඳුන්වනවා.